සුබ දවසක් ඔබ සියලු දෙනාටම. අද අපි වැඩසටහන සඳහා සම්බන්ධ වන්නේ විවසායකෙක් එවැගේම නව නිපැයුම්කරුවෙක් වන Effective Solutions and Jendo Innovations නිර්මාතෘ කීර්ති කොඩිතුවක්කු මහතා. අපේ වැඩසටහනට අයිබෝන් කියලා පිළිගන්න. අයිබෝන්. මුලින්ම කීර්ති කොඩිතුවක්කු කියන්නේ කවුද? කීර්ති කොඩිතුවක්කු කියලා කියන්නේ කලින් කැලුම් කිව්වා වගේ නවෝත්පාදකයෙක්. ඒ වගේම ඒ නවෝත්පාදන සමාජයට ගෙනහිල්ලා සමාජ ප්‍රශ්න විසඳන්න සහ අපේ තියෙන සොසයිටි එක අප්ලිෆ්ට් කරන්න වැඩ කරන ව්‍යවසායකයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද ඔකිව වගේ ඉෆෙක්ටිව් සොලියුෂන් ජෙන්ඩර් ඉනෝවේෂන් ආයතන හරහා මම මගේ දෛනික රාජකාරිය විදිහට කරන්නේ අන්නේ දේ. දැන් ජෙන්ඩර් ඉනෝවේෂන්ස් කියන ආයතනය ගත්තට පස්සේ ඒ ආයතනය තුල කෙරෙන කටයුතු මොන වගේ දේවල්ද සිද්ධ වෙන්නේ? ඔව් ජෙන්ඩර් ඉනෝවේෂන් කියන ආයතනය ගත්තොත් සම්පූර්ණයෙන්ම cardiovascular health ඒ කියන්නේ අපි කියන්නේ හදවත සහ රුධිර සංසරණ පද්ධතිය සම්බන්ධ රෝග වලට ඒව කලින් අඳුනගන්න ටෙක්නොලොජි ඩෙවලොප් කරන කම්පැනි එක. එතකොට ඒ ටෙක්නොලොජි ඩෙවලොප් කරලා අපි ලංකාවේම රිසර්ච් කරලා ඊට පස්සේ ඒ ටෙක්නොලොජි එක ඒ කියන්නේ හොස්පිටල්ස් වලට ඊළඟට ක්ලිනික්ස් වලට ඒවට ඉන්ට්‍රොඩියුස් කරලා ලංකාවට විතරක් නෙවෙයි ලෝකෙ අනිත් රටවල් වලට ගෙනියන්න වැඩ කරන එක තමයි ජෙන්ඩර් ඉනෝවේෂන් එකේ අපි කරන්නේ. ඉතින් එතෙන්දී අපිට මෑත කාලීනව ගොඩක් සමාජී කතා බහ කරන දෙයක් තමයි ජෙන්ඩර් ඉනෝවේෂන් එකේ අපිට පුළුවන් වුණා US patent එකක් ඒ වගේම ජපාන් patent එකක් ඒ ටෙක්නොලොජි එකට ගන්න. හැබැයි ඒක ඇත්තටම එක පොඩි ජයග්‍රහණයක් විදිහට තමයි අපිට හඳුන්වන්න පුළුවන්. මොකද ජෙන්ඩර් ඉනෝවේෂන් එක කියලා ගත්තාම ඒකේ විෂයපත්තේ ඉතා විශාලයි. Effective solutions කියන ආයතනය මොන වගේ කාර්යභාරයක් විතරද? ඉෆෙක්ටිව් සොලියුෂන් කියන ආයතනය ගත්තාම ඒක සම්පූර්ණයෙන්ම ෆෝකස් කරලා තියෙන්නේ මේ ෆෝත් ඉන්ඩස්ට්‍රියල් රෙවලූෂන් සහ මේ ඩිජිටයිසේෂන් කියන ප්‍රොජෙක්ට්ස් වල. ඒකට අපි එතෙන්දි කරන්නේ හෙල්ත් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මැනිෆැක්චරින් වෙන්න පුළුවන්, රිටේල් වෙන්න පුළුවන් ඒ ඉන්ඩස්ට්‍රීස් වල අපේ සම්පූර්ණ ප්‍රොසෙස් ඩිජිටයිසේෂන් කරගෙන යනවා. දැන් ජෙන්ඩර් ඉනෝවේෂන් එකේ කරලා තියෙන cardiovascular disease identification එක්තරා විදිහක ඩිජිටයිසේෂන් එකක්. මොකද අපි ඩිජිටල් ටෙක්නොලොජි එකකින් අපිට පුළුවන් වෙනවා අපේ රුධිර සංසරණ පද්ධතියේ තියෙන බ්ලඩ් ඒ කියන්නේ අපේ බ්ලඩ් වෙසල්ස් වල තියෙන ඇබ්නෝමලිටිස් අයිඩෙන්ටිෆයි කරගන්න. ඒත් එක්කම අපි ඉෆෙක්ටිව් සොලියුෂන් එකේ තව ඩිවලොප් කරලා තියෙන උදාහරණයක් විදිහට ටෙක්නොලොජි එකක් තියෙනවා. අපි ගත්තොත් මේ වෙනකොට ෆයිබර් ඒ කියන්නේ මේ ටෙලිකොම් ටෙක්නොලොජිස් වලට අපි ගත්තොත් AI ටෙක්නොලොජි ඩිවලොප් කරලා තියෙනවා. ෆයිබර් ඉන්ස්ටලේෂන් යනකොට ඒ කියන්නේ අපි දන්නවනේ ගෙදරට අපේ ෆයිබර් එකක් එනවා. එතකොට ඒකේ ප්ලෑනින් ඇන් ඔටෝමේෂන් එක වෙන්නේ අපි දීපු ඒ ටූල් එකෙන්මයි. ඒ කියන්නේ අපි ගත්තොත් ශ්‍රී ලංකා ටෙලිකොම් මේ වගේ ආයතන පාවිච්චි කරන්නේ ඒ අපි ඩිවලොප් කරපු ඒ ටෙක්නොලොජි එක. ඔව්. දැන් ඔබ විසින් නිර්මාණය කරලාද නව නිෂ්පාදන එහෙම නැත්නම් නව නිපයු මොන වගේ දේවල්ද තියෙන්නේ? ලිස්ට් එකක් තියෙනවා. එතකොට මම පටන් ගන්නම් අපි ජෙන්ඩෝ එක වා විතර කතා කරන එක ජෙන්ඩෝ එකේදී වෙන්නේ අර මං කලින් කිව්වා වගේ ඒක ඒකේ නමුදී සිස්ටම් ඇන්ඩ් මෙතඩ් ෆෝ මොනිටරින් වැස්කියුලර් සිස්ටම් හෙල්ත්. ඒ කියන්නේ අපේ බ්ලඩ් වෙසල් එකේ හෙල්ත් එක මොනිටර් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එක. ඒක සරලව කිව්වොතින් අර අපි වෙද මහත්තුන්ට දීලා නාඩි බලන්නේ. ඒක නාඩි බලනවා වගේ ටෙක්නොලොජි එකක්. හැබැයි ඒක ප්‍රොපර් මෙඩිකල් ප්‍රැක්ටිස් එකකින් ඇඩ්මිනිස්ට්‍රේ වෙලා ආපු ටෙක්නොලොජි එකක් අපි කරන්නේ. ඒත් එක්කම තව අපි කරන ටෙක්නොලොජි එකක් තමයි අපේ තියෙනනේ මේ රෙටිනා එකේ ඉමේජ් එකකින් අපිට පුළුවන් AI එකක් මාර්ගයෙන් අයිඩෙන්ටිෆයි කරන්න ඒ ඉමේජ් එක බලලා ඩයබටික් රෙටිනොපති තියෙනවද කියලා. මේ ඩයබටික් රෙටිනොපති ගත්තාම ඩයබටික්ස් හැදෙන අයගෙන් සාමාන්‍යයෙන් 40%කට විතර මේ ඩයබටික් රෙටිනොපති කියන ප්‍රශ්නේ තියෙනවා. හැබැයි ඒ 40න් 90%ක් විතර අර විදිහට මුලින් ඩයග්නෝස් කරගත්තොත් එයාලගේ විෂන් එක බේරගන්න පුළුවන්. ඒ වගේ ටෙක්නොලොජිස් අපි දැනට කරගෙන යනවා. ඒකත් දැනට මාකට් එකට රිලීස් කරන ගමන් තමයි තියෙන්නේ. ඊළඟට මයින්ඩ් රෝල් කියලා අපි ප්‍රොඩක්ට් එකක් කරා. ඒක තාම වැඩි කතාවට ඇවිල්ලා නැහැ. හැබැයි ඒකේ ඊටත් වඩා අමුතු දෙයක් කරන්නේ. ඒකේ කරන්නේ අපි කියන්නේ අපි බ්‍රේන් සිග්නල්ස්. ඒ බ්‍රේන් සිග්නල්ස් වලින් අපිට පුළුවන් ඩ්‍රෝන් එකක් කන්ට්‍රෝල් කරන්න. ඒක අපි අර ෆිල්ම්ස් වල දකිනවා වගේ නිකන් අර
අපි එක ෆිල්ම් එකක දැකලා තියෙනවා. හැබැයි ඒක ප්‍රැක්ටිකල් කරන්න පුළුවන්ද කියලා අපි දන්නේ නැහැ. ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් මොකද දැන් අතරම දැන් අපි දැන් අයන් මෑන් එතකොට ওই වගේ ෆිල්ම්ස් වල අපි ගොඩාක් ওই වගේ අර ඒ ටෙක්නොලොජිස් දකින්න ඉතින් අපි උනත් ස්ටුඩන්ට්ස්ලා විදියට ඉන්න ගාලි දැන් අපි ඒයන් ඉන්ස්පයර් වෙලා හැබැයි අපිට අර ටෙක්නොලොජි නොලෙජ් එකත් එක්ක අපිට ලොකු විශ්වාසයක් තිබ්බ අපිට ඒවා හදන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඇත්තටම මං ගොඩක් ආඩම්බර වෙනවා මාත් එක්ක මේ වගේ කණ්ඩායමක් ඉන්න එක ගැන. මොකද මේ කණ්ඩායමටත් ඕනේ අර අපි කියන්නේ අර අලුත් ටෙක්නොලොජි හදන්න මාරුමනාව තියෙනවා. ඒ යම්මක් තියෙනවා ඒගොල්ලන්ට. එහෙම කරන්නේ. ඉතින් අර ඒකත් එක්ක තමයි අපිට පුළුවන් වුණේ අනිත් දැන් මේ වගේ දැන් ඔය මයින්ඩ් රෝන් වගේ ටෙක්නොලොජිස් දැනට කමර්ෂලයිස් කළා නැති ටෙක්නොලොජිස් ලෝකෙත්. ලෝකෙත් කමර්ෂලයිස් කළා නැහැ. ඉතින් දැන් මම සරලව ඇප්ලිකේෂන් එක කිව්වොත් අපිට පුළුවන් හෙඩ් බෑන්ඩ් එක දාලා ඒ හෙඩ් බෑන්ඩ් එකෙන් එන සිග්නල්ස් වලින් අපිට අපිට එන EEG සිග්නල්ස් අපිට ඩිකෝඩ් කරගන්න පුළුවන් කමාන්ඩ්ස් වලට. ඩිකෝඩ් කරලා ඊට පස්සේ ඒක අපි ඩ්‍රෝන් එකකට දෙනවා. හැබැයි මේක ඩ්‍රෝන් එකක් විතරක් කරන්න පුළුවන් එකක් නෙවෙයි. බ්‍රේන් කම්පියුටර් ඉන්ටර්ෆේස් එකක් තියෙන්නේ. හැබැයි ඒක ඩ්‍රෝන් එකකට දුන්නට පස්සේ ඒක මාර ඉන්ටරෙස්ටිං ගේම් එකක්. ඒ කියන්නේ ඔයාලට පුළුවන් ඔයා ටයර්ඩ් වෙලා ඉන්න වෙලාවක මේ ගේම් එක ප්ලේ කරාම ඔයාලට රිලැක්ස් වෙන්න පුළුවන්. ඒක තමයි දැන් අපි මේ වෙනකොට ප්‍රොඩක්ටයිස් කරලා මාකට් එකට දෙන්න යන්නේ. ඒක කොයි කාලේ වගේද මාකට් එකට එන්න? ඒක දැන් මාකට් එකට රිලීස් වෙන ඩිස්කෂන්ස් වල අපි ඉන්නේ අපේ පාර්ට්නර්ස්ලත් එක්ක මේ වෙනකොට බොහෝ විට තව මාස දෙකකින් හෝ තුනකින් ඒක මාකට් එකට එයි ඒ ප්‍රොඩක්ට් එක ගේම් එකක් විදියට. දැන් මයින් ඩ්‍රෝන් එක මං හිතන්නේ මීඩියා වලට කියන පළවෙනි වතාව මේක. ඔව්. ඇතරම මීඩියා වලට කියන්න වෙලාවක් හම්බු නෑ ඒක. අපි ගොඩක් දේවල් එක ගැන කතා කරන්න පුළුවන්. අද මට මේවා අහපු වෙලාවේ තමයි මම මේක මේ වත් එක කිව්වේ. ඇතරම අපිට ඒක ගැන ඒ කියන්නේ මයින් ඩ්‍රෝන් එක විතරක් ගත්තාම ඒක අර ජෙන්ඩෝ වගේ තව වෙනම ස්පේස් එකක්. ඒ කියන්නේ ජෙන්ඩෝ එකේදී අපි කරන්නේ වැස්කියුලර් සිස්ටම් එක. මේක කරන්නේ අපේ EEG සිග්නල්ස් එක. ඒතර ෆිල්ම් වල තිබ්බ ගේම්ස් ඇත්තටම ප්‍රැක්ටිකල් ලෝකේ අපිට බලන්න පුළුවන්. ඒක කරන්න පුළුවන්. ඊට පස්සේ අපි AR ටෙක්නොලොජිස් බිල්ඩ් කරනවා. තා ඒ කියන්නේ ඔග්මන්ටඩ් රියැලිටි කියලා කියන්නේ. ඒතකොට අපිට පුළුවන්කම තියෙනවා දැන් ඔයා මෙතන ඉන්නවා වගේ ඔයාගේ ප්‍රොජෙක්ෂන් එක ගෙනල්ලා තියන. ඉතින් අර ඒ ලෙවල් එකට අපිට ඒ ටෙක්නොලොජිස් ගෙනියන්න පුළුවන්. ඉතින් මේව මේ ලංකාවේ කරන්න බැරි වැඩ නෙමෙයි. ලංකාවේ නෙමෙයි අපි දැන් ඇතරම අනිත් රටවල් වල මම පර්සනලි විසිට් කරා. ඒ කියන්නේ US එතකොට ජපාන් ඒ UK ඒ කන්ට්‍රීස් වල විසිට් කරා. දැන් උදාහරණයක් විදිහට ජෙන්ඩෝ එක අපිට පුළුවන් වුණා කේම්බ්‍රිජ් යුනිවර්සිටි එකේ ඉනොවේෂන් ෆෝරම් එකේ top 10 ඉනොවේෂන්ස් වලට එන්න. ඒත් අපිට ඒ වගේ අර මේක ඒ කියන්නේ ලංකාවට විතරක් සීමා කරලා කරන දෙයක් නෙමෙයි. දැන් ජපාන් වගේ කන්ට්‍රී එකක් ගත්තත් ජපාන් වල අපිට තියෙනවා ටෙක්නොලොජි එකට ඇප්ලිකේෂන් දාන්න පුළුවන් තැන්. ඒ කියන්නේ දැන් ජපාන් කන්ට්‍රී එකක් විදිහට ටෙක්නොලොජි අතින් ගොඩක් ඇඩ්වාන්ස් කියලා අපි හිතාගෙන ඉන්නේ. ඒ වුණාට අපිට ලංකාවේ ආයෙ විදිහට ගිහිල්ලා ජපාන් වල කරන්න chance එකක් තියෙනවා. ඒ අපේ ටෙක්නොලොජි වලට තැනක් තියෙනවා. අපිට මේ ඒ කියන්නේ ප්‍රොබ්ලම්ස් තියෙනවා සෝල්ව් කරන්න. විශේෂයෙන්ම අපේ ලංකාවේ ආයෙගේ තියෙන ගොඩක් අර ඉනොවේටිව් මයින්ඩ් සෙට් එක. ඒක ජපාන් ආයෙගේ තියෙන නෝ-හව් එක. දැන් අපේ ගොඩක් ටෙක්නොලොජි ඉනෝවේට් කරද්දී අපි දකින්න දේ තමයි ඔයගොල්ලෝ යුනිවර්සිටිස් වලට ගියොත් යුනිවර්සිටිස් වල කරන ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට්ස් ඊළඟ ප්‍රොජෙක්ට් ඔක්කොම වර්ල්ඩ් ක්ලාස්. හරි. හැබැයි ඒවයි එකක් ප්‍රොඩක්ට් එකක්වත් එළියට එන්නේ නැහැ. ඒකට හේතුව තමයි නොලෙජ් එක තිබ්බට නෝ-හව් එක නැහැ. ප්‍රොඩක්ට් එකක් එළියට ගන්න නෝ-හව් එකක් ඕනේ. ඒ කියන්නේ ඔයා ප්‍රොඩක්ට් එකක් කරොත් දැන් ඔයාගේ ෆීල්ඩ් එකේ ඔයා එක්ස්පර්ට් කෙනෙක් නම් ඔයා දන්නවා අර ගේම ගහන්නේ කොහොමද කියලා. අර අන්තිම එජ් එක ප්ලේ කරන්න ඒක කරන්න තේරෙන්නේ නැහැ. ඒක හින්දා අපේ කට්ටිය කරන්නේ ප්‍රොඩක්ට් එක හදාගෙන වටේ යනවා. හරිද? ඉතින් මහන්සිය විතරයි මහන්සිය විතර අවසානයේදී ඒක මහන්සියක් විතර එපා වෙනවා. හරිද? දැන් මං හදන්නේ පුළුවන් තරම් ඒ ස්ටෙප්ස් ටික ගිහිල්ලා දැන් ඊවන් ඔය පේටන්ට් එක ගන්නකොට උනත් අපි يعني කවුරුත් එහෙම පේටන්ට් එකක් අරන් තිබ්බේ නැහැ. හරිද? ඒක ලංකාවේ එහෙම ප්‍රොඩක්ට් එකකට පේටන්ට් එකක් ගන්නවා කියලා ගොම් ඕව වෙන්නේ නැහනේ. හරිද? ඒ කියන්නේ ලංකාවේ කිට විතර දෝ හිතෙන්නේ වෙන රටකෙම දෝ හිතෙන්නේ නැද්ද? ඔන්න ඔහොම තමයි ප්‍රශ්නේ. ඒක ඇත්ත. එහෙම අපිට හිතෙන දේක් වෙන කෙනෙකුට හිතෙන්නේ නැත්නම් ඒත් අවුලක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ තේරුම අපිට හිතිලා තියෙන දේ ලෝකේ කාටවත් ඕනේ නැති දෙයක් නේ. හරිද?
ඒ මම කියන්නේ අපිට හිතන දේ තව අයට හිතෙනවා නම් ඒක හොඳයි. ඒ කියන්නේ මේ මාකට් නීඩ් එක තියෙන දෙයක්. හරිද? ඊට පස්සේ දැන් අපි බලන්න ඕනේ අපිට හිතෙන දේ කොහොමද අනිත් අයට වඩා බෙටර් වෙන්නේ? අනිත් අයට වඩා කොස්ට් ඉෆෙක්ටිව් වෙන්නේ. හරිද? ඊළඟට අනිත් අයට වඩා මෝ සස්ටේනබල් එක. ඔය විදිහට හිතලා තමයි අපි බලන්න ඕනේ අපේ ඉනොවේෂන් එක එතෙන්ට දාගන්න. ඉතින් අර ඒ අප්‍රෝච් එකෙන් තමයි අපි ගියේ දැන් ඉවන් ජෙන්ඩෝ එකේ මේ ප්‍රොඩක්ට් එක කරනකොට ඊස් ට්‍රයල් වල US වල ජපාන් වල ඒ වගේ ප්‍රොඩක්ට් රිසර්ච් තිබ්බා. ඉවන් ඉස්රායල් කම්පැනි එක අපිට වඩා ඒවෙන් කොට ඉස්සරහින් තියෙන්නේ. හැබැයි අපිට ලොකු විශ්වාසයක් තිබ්බා අපේ ටෙක්නොලොජි එක බෙටර්. අපේ ටෙක්නොලොජි එක අයිට වඩා ගොඩක් ඇඩ්වාන්ස් කියන එක. අපිට ඒත් එක්කම විශ්වාසයක් තිබ්බා පේටන්ට් ඇප්ලයි කරොත් මේක සෙකියුර් කරන්න පුළුවන් කියලා. මොකද නැත්තම් අපි ඕ කතා විතරයි. අපිට අතනින් සහතිකයක් ඕනේ මේක යුනික් කියලා. ඉතින් ඔය වගේ තමයි අර මේ ජර්නි එක මම කියන්නේ ඔය ස්ටෙප් බයි ස්ටෙප් ගෙනියන්නේ. එතකොට තව එක දෙයක් කියලා මම මේ මේක තියන්න දැන් ඔය වගේ දැන් ගත්තොත් යුනයිටඩ් ස්ටේට්ස් වගේ ගත්තොත් දැන් ලංකාවේ මේ දවස්වල ලොකු ඉකොනොමික් ක්‍රයිසිස් එකක් තියෙනනේ. ඇමරිකාවේ මේ වගේ ඉකොනොමික් ක්‍රයිසිස් සීරීස් එකක්. හරිද? හැබැයි ඇමරිකාව දිගටම එක ફોකස් එකකට වැඩ කරා. ඒ කියන්නේ to become the best nation of the world වගේ ફોකස් එකකට වැඩ කරා. එතකොට මේගොල්ලෝ පුළුවන් තරම් මේගොල්ලන්ගේ පොලිසීස් හැදුවේ ලෝකයේ ඉන්න හොඳම ක්‍රවුඩ් එක එතෙන්ට ගෙන්නන්න. එතකොට මේගොල්ලෝ වීසා ඔෆර් කරේ, ඊට පස්සේ මේගොල්ලන්ට දෙන ෆැසිලිටීස් ඔෆර් කරේ ඒ විදිහට. එතකොට මේ වගේ විෂන් එකකට තමයි කන්ට්‍රි එකක් වැඩ කරන්නේ. දැන් ඔය ඔක්කොටම කලින් ඇමරිකාවේ නිකන් අපි අපේ ගොඩක් ළමයි ඉතිහාසෙම දන්නේ නැහැ. අනියම් කෙටියෙන් ඉතිහාසයක් කිව්වොත් දැන් ඇමරිකාවේ 1900 ඉඳන් නිකන් 920ට වගේ. ඒ කියන්නේ දෙවෙනි පළවෙනි ලෝක යුද්ධයට කලින්. හරිද? ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සිවිල් වෝ එක ඉවර වෙලා ලෝක යුද්ධයට කලින් ඒගොල්ලන්ගේ රටේ ලොකු අර ඉනොවේෂන් මේ ප්‍රබෝධයක් ආවා. ඒගොල්ලන් කියන්නේ ලෝකේ පළවෙනි මේ ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එක උනේ යුරෝප්වල. එතකොට උනේ අර ස්ටීම් එන්ජින් එක ඒ ටික මේක. හැබැයි ඉලෙක්ට්‍රිසිටි සම්බන්ධව ඒ කියන්නේ පවර් ට්‍රාන්ස්මිෂන් වල ඉනොවේෂන් එක වැඩියෙන් උනේ ඇමරිකාවේ. එතකොට දැන් එතන හිටපු ටෙස්ලා වගේ අය. එතකොට දැන් ටෙස්ලාගේ ඉනොවේෂන් නම් ඇත්තටම අර ඒ කාලෙට ගැලපෙන්නේ ඉස්සරහටම වෙච්චා. එතකොට ගත්තොත් අපි කියන්නේ එඩිසන්. එතකොට ඒ වගේ අයට ඒත් එක්ක මේගොල්ලන්ට ෆන්ඩ් කරන ජේපී මෝගන් වගේ අර ෆයිනෑන්ෂියල්ස්ලා හිටියා. හරිද? එතකොට ඒ අය අර ඒ ඉනොවේෂන් වලට ෆන්ඩ් කරා. ඒ ඉනොවේෂන්ස් වලට ලෝකෙ පුරා යන්න පුළුවන් ස්කෝප් එක දැක්කා. එහෙම තමයි ඒගොල්ලෝ ඉනොවේෂන් එකෙන් තමයි ලෝකෙ වින් කරේ. ඊට පස්සේ අර ඒගොල්ලන්ගේ ඉනොවේෂන් මත ලෝකෙ ඩිපෙන්ඩ් වෙන්න පටන් ගත්තා. ඒ අනුව තමයි ඒගොල්ලෝ ක්‍රමානුකූලව මේ මාකට් එක අල්ල ගන්න පටන් ගත්තේ. ඒතකොට අර ලෝක යුද්ධ ඒ වගේම ඒගොල්ලන්ට ලොකු ඔපචුනිටීස්. ඉතින් අර ඔය දේවල් වලට යන මාකට් එක දිහා බලන් ඉඳලා තමයි ඊශ්‍රායල් වගේ රටවල් හැදුවේ. ඊශ්‍රායල් දැන් ගත්තොත් ඊශ්‍රායල් බිලියන 9යි පොපියුලේෂන්. හැබැයි GDP එක බිලියන 500යි. අපේ රටේ ඒ වගේ දෙගුණයක් පොපියුලේෂන් එක ඉන්නවා. හැබැයි අපේ GDP එක ඒ ළඟින්වත් යන්නේ අපිට බිලියන 50ක ණයක් ගෙවා ගන්න බැරුව අපි. හැබැයි ඒගොල්ලෝ අර ගානින් මේකෙන් මිනිස්සු ප්‍රමාණය තියාගත්තට බිලියන 500කට රීච් කරලා තියෙනවා. ඒ ඔක්කොම වෙන්නේ නවෝත්පාදක. දැන් ලංකාවේ ඒකත් නවෝත්පාදනත් එක්ක කතා කරාට පස්සේ ගොඩක් තියෙන ප්‍රශ්නයක් තමයි ෆන්ඩ් එකක් අවශ්‍යයි මේ නවෝත්පාදන ප්‍රැක්ටිකල් කරගන්න. දැන් ඔබ ඇතුළු කණ්ඩායමට ෆන්ඩ් එකක් තියෙනවද? කොහොමද ලැබෙන්නේ මේ නව නිෂ්පාදන නවෝත්පාදන මාකට් එකට ගෙන්න? මෙහෙමයි, ෆන්ඩ්ස් ගත්තහම අපිට ෆන්ඩ්ස් දෙනවා. ඒක හරි. හැබැයි ෆන්ඩ්ස් හොයාගන්න කලින් අපිට ෆන්ඩ්ස් ගේන්න ගන්න අපිට ඉනිෂියල් කැපිටල් එකක් තිබ්බේ නැහැ. වැඩිවෙන් පටන් ගන්න. බින්දුවෙන් පටන් ගන්න. හරි. අපි පටන් ගන්නකොට ඇත්තටම අපි යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා මොරටුවේ අපි ඉගෙන ගන්න කාලේ තමයි අපි වැඩේ පටන් ගත්තේ. එතකොට අපිට තිබ්බේ ලැප්ටොප් එකයි ඔළුවයි විතරයි වැඩේ කරන්නේ. එතකොට අපි IT solutions ඒ වගේ දේවල් කරනකොට අපිට ඇත්තටම raw materials එහෙම අවශ්‍යත් නැහැ. එතකොට Jendo වගේ ඒවා ඒ කාලේ අපිට ට්‍රයල් කරන්න ඕන වෙලා තිබ්බා. හැබැයි අපිට ඒකට ඕන මේ funds හොයාගත්තේ අපි වෙන services දී. එතකොට ඒ හරහා අපි capital එක generate කළා. Capital එක generate කළා මේ machine එක run කරන්න පටන් ගත්තා කොහොමද? ඒ කියන්නේ අපි business එක run කරන්න පටන් ගත්තා. එතකොට තමයි funds එන්නේ. ඒ කියන්නේ දැන් අපි ගිහිල්ලා මුකුත් නොකරපු කෙනෙක් ෆන්ඩ්ස් හොයන්න ගියොත් ජීවිතේට ෆන්ඩ්ස් එන්නේ නැහැ. ෆන්ඩ් දෙන අය ඒක විශ්වාස කරන්නේ නැහැ. අපි මේක කරගෙන යනකොට ප්‍රමාණිකුල අපිට රෙවෙනියු වෙන්න පටන් ගත්තා. රෙවෙනියු වලින් එන ප්‍රොෆිට් එක අපි
අනිත් පැත්තට අපේ ඉනොවේෂන්ස් වලට ඉන්වෙස්ට් කරා. එහෙම කළා ඉනොවේෂන්ස් ඉස්සරහට බිල් දැනටත් අපේ මේ ඉනොවේෂන්ස් වලට එන ෆන්ඩ් එකෙන් ප්‍රධාන කොටසක් අපි ජෙනරේට් කරන රෙවෙනියු වලින් එන ෆන්ඩ්ස්. ඊට අමතරව තමයි අපි ඉන්වෙස්ටර්ස් ලව ගන්න ඒගොල්ලෝ ගන්න ඇත්තටම යාළුවත් එක්ක මොන හරි ස්ට්‍රැටජික් වැලියු එකක් තියෙනවා නම් විතරයි. ඒ කියන්නේ එයාගේ දැන් අපි හිතමු X කියලා ගානක් එයාගේ ෆන්ඩ්ස් එනවා නම් එයාට ඩබල් X එකක් එයාගේ නෙට්වර්ක් එකකින් අපට හම්බ වෙනවා. ඉතින් අර ඒ වගේ හිතලා තමයි අපි හැමදෙස්සම මේ ඉනොවේට් මේ කියන්නේ අපේ ඉන්වෙස්ට්මන්ට්ස් ජෙනරේට් කරන්නේ. දැන් ලංකාවේ මාකට් එක තුල බැලුවට පස්සේ අපි හැම කාලෙකම කතා කරන දෙයක් තමයි දැන් පහුගිය කාලේ වේග ඇතුළු ගොඩක් නවෝත්පාදන මාකට් එකට එන්න නිවුස් අපි දැක්කා. ගොඩක් දේවල් මාධ්‍ය හරහා දැක්කා. දැන් ඔබ ඇතුළු කණ්ඩායම නිපදවන දේවල් පවා අපි බොහොම අහම්බෙන් තමයි මේ දකින්නේ. ඇත්තටම මේ නවෝත්පාදන ගැන මිනිස්සු අතරට යම්කිසි නිවුස් එකක් යන්නේ නැත්තේ ඇයි ලංකාව තුළ? මෙහෙමයි, එතනට මම දකින විදියට ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් අපේ මීඩියා ඔරියන්ට් වෙලා තියෙන විදිය. ඒ කියන්නේ දැන් ඒක මීඩියා පැත්තෙන් වෙන්න ඕන ඉනොවේෂන් එකක්. ඒක මීඩියා වලට තියෙන්න ඕනේ නැෂනල් අර කියන්නේ මොකක් හරි ප්‍රොපගැන්ඩා එකක්. ඒගොල්ලෝ රන් කරන්නේ දැන් දැන් ගත්තොත් ඉන්දියාව. ඉන්දියාවේ මේඩ් ඉන් ඉන්ඩියා ඒක යනවා. දැන් ලංකාවේ ඇත්තටම ලංකාවේ හදන ප්‍රොඩක්ට් වලට දැන් ඔයා ගිහිලා කඩේක තිබ්බොත් ඉන්දියන් ප්‍රොඩක්ට් එකේ ලංකාවේ ප්‍රොඩක්ට් එක ලංකාවේ ප්‍රොඩක්ට් එක ගන්නවා. මොකද ඔයා ලංකාවේ ප්‍රොඩක්ට් එක ට්‍රස්ට් කරනවා. හරි, ඒ ට්‍රස්ට් එක මේ මිනිස්සු අතරේ තියෙනවා. මේක ලෝකල් ප්‍රොඩක්ට් එකක් කියලා ටග් ගාලා ගන්නවා. එතකොට වෙලා තියෙන්නේ මේ ඉනොවේෂන්ස් වලට මීඩියා වලින් දෙනවා පබ්ලිසිටිය. හරි, හැබැයි ඒක ඊට වඩා ටිකක් වැඩි කරන්න ඕනේ. මොකද සමහර ඒ කියන්නේ ඈත ඉන්න මිනිස්සුන්ට මේක යන්නේ නැහැ. හරිද? නමුත් මම කියන්නේ මීඩියා වලට ඒක කරන්න මං කියන්නේ අනිත් එක තමයි ඉනොවේටර්ස්ලගේ පැත්තෙම වැඩක් වෙන්න තියෙනවා. ඉනොවේටර්ස්ලා මොනවා හරි ඉනොවේෂන් එකක් කරලා මීඩියා අපේ ගාවට එනකම් බලන් ඉන්නවා කියලා එකක් වුණොතින් මේක කරන්න බෑ. ඒ කියන්නේ ඉනොවේටර්ගේ අතේ තමයි ඇත්තටම වැඩි වගකීමක් තියෙන්නේ. එයා ඉනොවේෂන් එකක් කරා නම් එයා දැනගන්න ඕනේ මොකද්ද ටාගට් මාකට් එක. එයා ගිහිල්ලා යන්න තියෙන හැම තැනම මේක දදා යන එක නෙමෙයි හරි ටාගට් මාකට් එක වෙන්නේ. එතකොට ඉනොවේටර් දැනගන්න ඕනේ ටාගට් මාකට් එක. ඒ කියන්නේ අර ඉන්වෙන්ෂන් එකක් කරන කෙනාගේ රියල් ඉනොවේෂන් එකක් කරන කෙනාගේ වෙනස ඔන්න ඔතන තියෙන්නේ. ඒ කියන්නේ එයාට ඒ කියන්නේ ඉන්වෙන්ෂන් එක කරන කෙනා නිකන් ටෙක්නොලොජි එකක් හදනවා විතරයි. එයාට තේරෙන්නේ නැහැ ඒක කොහොමද මිනිස්සු අතරට ගෙනහිල්ලා අර ඉම්ප්ලිමන්ට් කරන්නේ කියලා. අතෙන්දී මාකටිං එහෙම නැත්නම් මීඩියා එක කියලා කියන්නේ එක සෝස් එකක් අපිට මිනිස්සු අතරට යන්න. එතකොට මේ අර ඉනොවේෂන් හදන අය හැමතිස්සම පුළුවන් තරම් ට්‍රයි කරන්න ඕනේ ඒ අදාළ මීඩියා සෙක්ටර් ටච් එකේ ඉඳගෙන ඒ අවශ්‍ය තැනට ඒක ඩිරෙක්ට් කරගන්න. එහෙම වුණාම තමයි ওই දෙපැත්තෙන් මේක આવොත් තමයි මේක හරියටම යන්නේ මිනිස්සු අතරට සමාජයට යනවා වගේම ලෝකෙට යනවා. ඒ කියන්නේ දැන් අපි ගිහිල්ලා වෙන රටක ප්‍රසන්ට් කරනකොට හෝම් කන්ට්‍රි එකේ තියෙන මොකද්ද මේක මෙයාගේ තියෙන මේ වෙනකොට තත්ත්වය කියන එක මිනිස්සු බලනවා ඒ රටේ මිනිස්සු. මොකද හෝම් කන්ට්‍රි එකේ කිසිම ප්‍රසන්ස් එකක් නැත්තම් ඒකට මොකක් හරි හේතුවක් තියෙනවා. ඒක හෝම් කන්ට්‍රි එකට අදාළ නැති ප්‍රොඩක්ට් එකක් තමයි මේ ගේන්නේ. බට් හෝම් කන්ට්‍රි එකේ හොඳ ප්‍රසන්ස් එකක් තියෙනවා නම් ඒක ගොඩක් ලොකු රෙකග්නිෂන් එකක් වෙනවා අනිත් කන්ට්‍රීස් වලට යනකොට. නවෝත්පාදනයක් කොයි විදිහටද බිස්නස් එකක් බවට පරිවර්තනය කරන්නේ? නව උත්පාදනයක් බිස්නස් එකක් බවට පරිවර්තනය කරන්නේ නැත්නම් ඇත්තටම නවෝත්පාදනයෙන් ඇති වැඩකුත් නැහැ. හරි, ඒකේ නවෝත්පාදනය හදන තැන ඉඳලම අපිට අයිඩියා එකක් තියෙනවා නේ ඒකේ කෑෂ් ෆ්ලෝ එක කොහොමද එන්නේ කියලා. ඒ කියන්නේ ඒක කාටද වැදගත් වෙන්නේ කියලා. මම නිකන් මේකට උදාහරණයක් ගන්නම්. අපි ඔය මෙඩිකල් ඒව ගැනනේ කතා කරේ ටික. ඒක ගොඩක් අයට දැනෙන්නේ නැහනේ. එතකොට අපි කරා දැන් ඔයගොල්ලෝ දන්නනේ ඔන්ලයින් බඩු පර්චේස් කරනවානේ, ඊ-කොමර්ස් කරනවානේ. එතකොට ඊ-කොමර්ස් කරනකොට දැනට තියෙන ඊ-කොමර්ස් ප්ලැට්ෆෝම්ස් ඔක්කොම නිකන් එකම විදියකට තමයි යන්නේ. හැබැයි අපට ඕන නම් කම්ප්ලීට් මේ කියන්නේ බඩු ඕඩර් කරන තැන ඉඳන් අතට හම්බ වෙන ප්‍රොසෙස් එක දක්වා ප්‍රොසෙස් මැප් එකක් ඇති ෆුල් ප්ලැට්ෆෝම් එකක් කරා. අපි ඕක කරා. කරලා අපි බැලුවා දැන් හරි අපි බිස්නස් කරන්නේ නැහැ, අපි බඩු විකුණන්නේ නැහැනේ. එතකොට අපි මේ කන්සෙප්ට් එක දැනට තියෙන මාකට් එකේ කාටද ඕනි කියලා බැලුවා. මෙච්චර ලොකු ප්‍රොසෙස් එක. එතකොට ඒ ප්‍රොසෙස් එක අරගෙන අපි කතා කරේ ලංකාවේ තියෙන ලීඩින් කම්පැනි එකට.
දැන් අත ඔඩෙල් වෙන්න පුළුවන්. එතකොට සුපර් මාකට් චේන්ස්, එතකොට ග්ලෝමාක් වගේ. එතකොට ඒ ලස්සන පුළුවන්. તો මේ වගේ අයට අපි කතා කරා. කතා කරා අපි ඒගොල්ලන්ට ඒ සොලියුෂන් එක ඉම්ප්ලිමන්ට් කරලා දුන්නා. ඒගොල්ලන්ගේ බිස්නස් එක එතකොට අර තියෙන දැන ඉඳන් තව 10 ගුණයක් 100 ගුණයක් ඉස්සරහට යන විදිහ. එතකොට අර මං කිව්වේ දැන් මේ ප්‍රොඩක්ට් එක හරිම සිම්පල්. හැබැයි බිස්නස් එකට කාටද වටින්නේ? දැන් Jendo එක ගත්තොත් Jendo ප්‍රොඩක්ට් එක කාටද වටින්නේ? පේෂන්ට්, ડોක්ටර්ට. එතකොට මේක තේරුම් අරගෙන මේ අදාළ අර කියන්නේ නෝට්ස් ටික ඩෙන්ටිෆයි කරගන්න වැලියු ක්‍රියේෂන් නෝට්ස් ටික ඩෙන්ටිෆයි කරගන්න. එතකොට AI තමයි මේකට වැලියු එක දෙන්නේ. දැන් අර කියන ප්‍රොඩක්ට් වල වෙන්නේ දැන් අපි තුන් දැන් අර ආයෙ මම පොඩක් e-commerce එකට පැනනොත් e-commerce එකේදී වෙන්නේ ඒ platform එක කියලා කියන්නේ එයාලට එතකොට unlimited sales යන්න පුළුවන් හරිම පිළිවෙලට ඔක්කොම trace කොම neat trace. එතකොට customer ට හරිම convenient. එතකොට අර ඒක තමයි අපි create කරපු requirement එක. එතකොට ඒ requirement එකට cater කරනකොට හරිම lazy. එතකොට innovation එකක් හැමතිස්සෙම හදන තැනදීම කල්පනා කරන්න ඕනේ කාටද මේක දාන්නේ කියලා. එයාට තියෙන වැලියු එක මේකේ කොච්චරද කියලා. දැන් අර ඩයබටික් රෙටිනෝපතිය එක හොඳ උදාහරණයක් ඒක. ඩයබටික් රෙටිනෝපතියේදී වෙන්නේ මිනිස්සු ඩයබටිස් නිසා ඇස් අන්ධ වෙනවනේ ඒගොල්ලන්ගේ. එතකොට ඒ ලෙවල් එකට යනකම් මේගොල්ලෝ ටෙස්ට් එකක් කරගන්නේ නැහැ. හැබැයි පොඩ්ඩක් හරි පෙනීම අවුල් වෙනකොට ඔප්ටිෂියන්ස් ලගාවට යනවනේ. ගිහිල්ලා පොඩ්ඩක් ඇස් චෙක් කරගන්නනේ. මෙන්න මේ කියන ෆන්ඩස් කැමරා එක එතන තියෙනවා. ඒකෙන් ෆොටෝ එක ගන්න අපේ සිස්ටම් එකට අප්ලෝඩ් කරාට පස්සේ අපි කියනවා මොකද්ද තියෙන්නේ මොකද්ද ප්‍රශ්නේ කියලා මොකද්ද ප්‍රශ්නේ ඔයාලට කොච්චර ලෙවල් එකේ මේක තියෙනවද කියලා. එතකොට ડોක්ටර්ටත් මාර ලේසි. ડોක්ටර්ට එන්නේ ඕල්රෙඩි චෙක් කරපු එක. හරි. අනිත් එක තමයි ජූනියර් ડોක්ටර්ස්ලාට සමහරවල්ලාට මේ කියන කන්ඩිෂන් එක මිස් වෙන්නත් පුළුවන්. හැබැයි AI එක අර පික්සල් ලෙවල් එකට ගිහිල්ලා ඒක ඩෙන්ටිෆයි කරනවා. يعني ඒක ડોක්ටර්ගේ වැරද්දක් නෙමෙයි. يعني ඔයා ડોක්ටර් කෙනෙක් නම් මම ડોක්ටර් කෙනෙක් නම් මටත් මුල පික්සල් ලෙවල් එකට යන්න බෑ. මං ගොඩාක් කල් එක්ස්පීරියන්ස් ගත්තට පස්සේ තමයි මට නිකන් එතන පේන්න පටන් ගන්නේ. එතකොට ඒක AI එකකින් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම කියනවනේ හරියට AI පාවිච්චි කරනකොට අපිට යන්න බැරි ලෙවල් වලට ඒක ගෙනියන්න පුළුවන්. හරියට අර රොබෝට්ස් හදලා මිනිස්සුන්ට යන්න බැරි තැන් වලට ගෙනින් තියනවා වගේ. එතකොට දැන් අපි එතෙන්දී අර වැලියු ක්‍රියේෂන් එක ඩෙන්ටිෆයි කරගත්තම අන්න පේෂන්ට් ගෙවලා ගන්න වටිනාකමක් තියෙනවා. එතකොට අර කැමරා එක කොහොමද ඔප්ටිෂන් දාව තියෙනවනේ. ඔප්ටිෂන්ටත් හොඳයිනේ. ඔප්ටිෂන්ටත් සේල් එකක් වැඩි වෙනවනේ. එතකොට ડોක්ටර්ටත් හොඳයිනේ. ડોක්ටර් එතකොට ඔල්රෙඩි චෙක් කරපු පේෂන්ට් කෙනෙක් ડોක්ටර් ගාවට එනවා. ඉතින් ඔය වගේ අර හැමතිස්සෙම මේකේ වැලියු ක්‍රියේෂන් එක කොහොමද කියන එක හිතලා තමයි මේක කොමර්ෂලයිස් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය අප්‍රෝච් එකෙන් ගියේ නැත්තම් කවදාවත් අපි හදන නවෝත්පාදනයක් කමර්ෂලයිස් වෙන්නේ නැහැ. ඒක ආදුනික අයටත් විශේෂයෙන්ම වැදගත් වෙනවා. අනිවාර්යයෙන්ම ඉතින් ඕනෙම ආදුනිකයෙක් දැන් ඕක වැඩසට ඒ කියන්නේ ඕක එකකට විතරක් සීමා කරන්න ඕනේ නැති හින්දා දැන් මම කැම්පස් එකේ මම මොරටු විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික්ස් ডিপার্টমেন্ট එකේ තමයි ඉගෙන ගත්තේ. එතකොට මොරටු ඇතුලෙන් එළියට යන්න කලින් මොකද අපි මේ කම්පැනි එක පටන් ගත්තේ මමත් මගේ කණ්ඩායමත් අපි කැම්පස් එකේම ටීම් එකක්. එතකොට අපිට ඕනේ වුණා මේක මේ අප්‍රෝච් එකේ හිතන එක කැම්පස් එකේ අනිත් අයට ස්ටෙප් ඒ කියන්නේ මේ මේක තියලා යන්න. එතකොට අපි ඔන්ටර්ප්‍රනර්ෂිප් සොසයිටි කියලා වෙනම ස්ටුඩන්ට් යූනියන් එකක් පටන් ගත්තා. ඒකට සෙනෙට් අප්‍රූවල් එක අරගෙන ඒක වෙනම ඔෆිෂියල් සොසයිටියක් විදිහට රෙජිස්ටර් කළා. ඒකට ස්ටාෆ් ඇඩ්වයිසර් කෙනෙක් මේ දාලා ඒ ඔක්කොම කරලා සොසයිටි එක රන් වෙන්න අපි සපෝට් කරා. ඒ හරහා සෑහෙන්න අලුත් කම්පැනි ඔය තින්කින් එකෙන් ඇවිල්ලා සෑහෙන්න දේවල් කරනවා. ඒක අපිට වඩා ඉක්මනින් ඒගොල්ලන්ට පුළුවන් ඉන්වෙස්ටර්ස්ලවත්. මොකද අපිට වෙච්ච දැන් අපි සමහර දේවල් ඉගෙන ගන්නේ වරද්දගෙනනේ. එතකොට අපිට ඕක මේ තියෙනකොට තව නොලෙජ් එක මෙතෙන්ට එකතු කරන්නත් අපේ නොලෙජ් එක යන් ජෙනරේෂන් එකට දෙන්නත් අපට පුළුවන්. එතකොට අපිටත් පුළුවන් අපිත් ඇත්තටම හිතන්නේ අපි තාම බිඳුවේ කියලා. එතකොට අපිට පුළුවන් අර සීනියර් ජෙනරේෂන් එක අපිට එකතු කරගන්න. ඇත්තටම ලංකාවේ තියෙන අනිත් ගොඩක් හොඳ දෙයක් එක අපිට මට ගොඩාක් ඇත්තටම ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න සීනියර් ඉනෝවේටර්ස්ලා
සීනිය ප්‍රොෆෙශනස මට ගොඩක් ඇඩ්වයිස් කර ඒගොල්ල ඒකනද ටෙක්නෝලජි සයිඩ් එකට විතරන්න මේ ෆයිනන්ස් සයිඩ් එකට ඉන්වස්මන් සයිඩ් එකට ඒගොල්ලන්ගේ ඇඩ්වයිස් නිසා තම අපට ගොඩක් වැරදීම අවම කරගෙන යන්න පුළුවන් අනිවාර්ය ඔය ටික අපිත් බලනවා අර විදිහට සිස්ටම් එකක් හදලා අනිත් අයට දීලා යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලට ඒක කරලා ඉස්සරහට එන්න අතරම ඔය ටික කරන්න පුළුවන් නම් ලංකාවේ ඉකොනොමික් ප්‍රශ්නයක් අය කවදාවත් එන්නේ නැහැ ඒකත් එක්ක දැන් ලංකාවේ මේ මොහොත වෙනකොට තිබුණ ප්‍රශ්න අපි දැන් හඳුනනවානේ ඉකොනොමික් ක්‍රයිසිස් තියෙනවා ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් තියෙනවා එතකොට නවෝත්පාදකෙක් විදියට මෙන්න මේ තියෙන ප්‍රශ්න වලට සමහර විට ඔවුන්ට තියෙන නව නිෂ්පාදන හරහා ලොකු විසඳුමක් දෙන්න පුළුවන් ඇත්තට මේ වගේ අවස්ථාවන් මොන විදියටද මේ මොහොතේ අපිට හඳුනා ගන්න තියෙන්නේ මේ මොහොතේ ගත්තොත් මේ මොහොතේ තියෙන අර්බුදයේ අපි හරියටම ප්‍රශ්නයටට මුගේ මේ වෙලාවේ තියෙන ඩොලර් අර්බුදය ඒ කියන්නේ මේ තියෙන අනිත් ඔක්කොම ඉකොනොමික් ක්‍රයිසිස් අරමුණු ඔක්කොම ටික ඒකෙන් හැදිච්ච අර්බුද. එතකොට මේකෙදි අපි ප්‍රශ්න විසඳනවා නම් අපි විශේෂයෙන්ම නවෝත්පාදකය ફોකස් කරන්න ඕන රූට් කෝස් එක. එතකොට අපි ඩොලර් ගේන ඇවෙනියුස් මොනවාද? ඩොලර් ඉක්මනට මෙහෙට ගේන්න පුළුවන් කොහොමද? තියෙන ඩොලර්ස් මේ රඳව ගන්න කොහොමද? එතෙන්ට තමයි ફોකස් කරන්න. එතකොට එහෙම ගත්තාම අපිට කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම මේ අතරින් ඉන්ටෙලෙක්චුවල් වැඩ ඒ කියන්නේ IT services වෙන්න පුළුවන් ඊට අමතරව අපේ තියෙන මේ specialized services ඒ කියන්නේ දැන් අපි ගොඩක් ඔය මේ කියන්නේ අපේ medical ඒව කරන නිසා මම මේක කියන්නේ අපේ ඉන්න doctorsලා සහ අපේ ඉන්න ඒ කියන්නේ financial finance of මේ professionalsලා ඒ වගේම lawyersලා ඒගොල්ලෝ ඔක්කොම world class engineersලා විතරක් නෙවෙයි එතකොට ඒ හැමෝගෙම knowledge එකතු කරලා හැදෙන ප්‍රොඩක්ට්ස් අපි පුළුවන් තරම් අපේ රීජනල් මාකට්ස් වලට යුරෝපියන් මාකට්ස් වලට අපි ගෙනියන්න. ඒ හරහා පුංචි පුංචි එන ඩොලර්ස් ටික එක කියන්නේ එක ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකක් එක සර්විස් එකක් දෙනකොට එක ඩොලර් එකක් එකතු කරත් ඇති. මොකද ඒ වගේ ලෝකේ සෑහෙන ගානකට ඒ සර්විස් එක දෙන්න පුළුවන්. මොකද ඒ සර්විසස් ලෝකේ ඕන තරම් available. ඕන තරම් දුරක් යන්න පුළුවන්. ඒ ඔය විදියට කරුවොත් අපිට අන්න අර කිව්ව රූට් කෝස් එකට සොලියුෂන් එකක් කරන්න පුළුවන්. එහෙම කරොත් තමයි කවදාවත් රූට් කෝස් එක විසඳන්නේ නැත්තම් අපි මේ වටේ තියෙන අර කියන්නේ ගිනි ගොඩක් වගේනේ ගින්න ඇති වෙන දැන නිවන්නේ නැතුව වටේට නිවනිව ගියා කියලා කවදාවත් අපිට ඉවරයක් දකින්න බෑ. ඉතින් අපි පුළුවන් තරම් ඉවන් ගවර්න්මන්ට් එකක් විදියට උනත් ගවර්න්මන්ට් එක මේ වෙලාවේ පුළුවන් තරම් උත්සාහ කරන ඕන අතේ තියෙන ඩොලර් මිලියන 10ක් ඒ ඩොලර් මිලියන 10 කොහොමද CC කැලි වලට කඩලා ඩොලර් මිලියන 10ක් කියවම ඩොලර්ස් මේ ලක්ෂ 100 කැලි 100ක් තියෙනවනේ ඒ 100ක් හොයලා ඒ 100 හරියට වැලියු එකක් ගේන්න පුළුවන් 100 දෙනෙකුට දාලා බලන්න කි. ඒක කරන්න පුළුවන්. ඒ වගේ 100ක් නෑ ලංකාවේ හරියට වහ. හරිද? 100ක් කිව්වොත් හොඳම සෙට් එකක් හම්බ වෙනවා. හරිද? ඒ සෙට් එකට දෙන්න ඕනේ මාස 6ක් අවුරුද්දක්. හරි. ඔයා ගන්න වට දෙනවා 100ක්. හැබැයි දෙන්නේ එකපාර නෙමෙයි. හරිද? පළවෙනි 10 දෙනවා මුලින්. හරිද? ඊට පස්සේ 100 90 ඒ කියන්නේ ඉතුරු 90 ගන්න නම් ඔයා ටාගට් ඇචීව් කරලා බලන්න. හරිද? ඒකට අරයටත් තියෙනවා පොඩි ටාගට් එකක්. කියන්නේ හරිද? ඔය ක්‍රමයට තමයි ජපානි වගේ රටවල් කරන්නේ. ඔක 아무තු දෙයක් නෙමෙයි මං කියන්නේ. හරිද? ඒගොල්ලෝ කරන්නේ ගවර්න්මන්ට් එකකින් කියනවා රයිට් ඔයාගේ ඉනෝවේෂන් එක දැන් මෙහෙමයි. ඔයාට දෙනවා මිලියන 10ක්. මොකද අර කියපු ඩයබටික් රෙටිනෝපති ප්‍රොජෙක්ට් එකේ මම ජපාන් ෆන්ඩ්ස් ගත්තා ඒ විදිහට. හරිද? ඒ ගවර්න්මන්ට් එකකින්ම ෆන්ඩ්ස් ගත්තා. ප්‍රැක්ටිකල් කරපු දෙයක්. ප්‍රැක්ටිකලි කරපු දෙයක්. ඒක ඉඩිබි එකක් දන්නා ඇත්තට. එහෙම දෙයක් කරා කියලා. හරිද? එහෙම ප්‍රොජෙක්ට් හරීම අතලොස්සයි දින ලංකාව. මම හිතන්නේ ලංකාවේ ගවර්න්මන්ට් එකකින්වත් ෆන්ඩ් එකක් දෙන්නේ නැහැ. එහෙම දීලා නැහැ. එහෙම ලංකාවේ ගවර්න්මන්ට් එකෙන් මම අර රෙෆරන්ස් එකක් හැදින්නුනේ ජෙන්ඩෝ එකෙන් එහෙම ෆන්ඩ් එකක් එකපාරක් අරගෙන දෙන බොහොම පොඩි ගාණක්. මට එතෙන්දී ඕනුනේ ඇත්තටම ෆන්ඩ් එකකට වඩා ලංකාවේ ඒ වගේ ෆන්ඩ් එකක් ගන්න ගත්තාම ඉන්න එක්ස්පර්ට්ස්ලා ඔක්කොම එකතු කරනවා එක තැනක. එතකොට ඒගොල්ලන්ගේ ඉවැලියුේෂන් එකක් ගන්න ලේසි එකපාර. එතකොට ඒක එක ක්‍රමයක්. ඒ කියන්නේ අපිට ෆන්ඩ් එකකට වඩා ඒක වටිනවා සෑහෙන. මොකද එක්ස්පර්ට්ස්ලාගේ ඔපින් අදටත් ඒ අය මට උදව් කරනවා ඒ වැඩ ටික හරියට කරන්න. දැන් අර වගේ දේවල් වලින් ජපානයේ ඒ කියන්නේ මාර තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ කාටවත් එක මිස්යූස් කරන්න බෑ. සිස්ටම් එක හදලා තියෙන කරොත් දෙනවා. චීව් කරේ නැත්තම් දෙන්නේ නැහැ. හරිද?
එයා ණය ගෙවා ගන්නවා ඊට පස්සේ දැන් ආචීව් කරන්න ගියද ඔයා ස්ටාෆ් එකට පඩි ගෙවලා මේක කළේ පැවා ආචීව් කරගෙන ඔයාගේ ටාගට් එක ආචීව් නොකළොත් ඔයා ලොස් හරි හැබැයි ආචීව් කරොත් ඔයාට සල්ලි හම්බ වෙනවා හරි එහෙම තමයි තියෙන්නේ එහෙම තමයි තියෙන්නේ එතකොට නිකන් නිස්කාරණේ සල්ලි නාස්ති කරන ඔන්ටර්ප්‍රනර්ස්ලා යදෙන්නේ නැහැ හරි හැබැයි අනිත් එක ඒගොල්ලන්ට දීපු ටාගට් උත් ඒගොල්ලෝ ඇචීව් කරා ටාගට් ඇචීව් කරාම අන්තිමට බෙනිෆිට් වෙන රටම දැන් අපි ස්ටා අපි හිතමු අපි 100 දෙනෙක් එම්ප්ලොයි කරොත් උතන ප්‍රශ්න ස්ටාෆ් ප්‍රශ්න 100ක් නැතේරු ඉතින් ඒකෙන් ඉන්කම් එක ගවර්න්මන්ට් එකටත් එනවා ඔව් ඉතින් ඒක තමයි ඇත්තටම හරියට ඕක කරන ක්‍රමය කියන්නේ ඩොලර් මිලියන ලක් ඩොලර් බිලියන් ගණන් හොය හොය ඉන්න නැතුව උනත් අපිට පුළුවන් අතේ තියෙන ගාණෙන් ওই වගේ දේවල් පොඩියට පොඩියට පටන් ගන්න. ඒ කරන්න බැරි වැඩ නෙවෙයි. අනිත් අය කරපු වැඩ. ඒ කියන්නේ මේක මේ මම කියනවා නම් මේ පළවෙනි වතාවට ලෝකෙ මෙහෙම දෙයක් කරන්න කරලා මොන හරි වුණොත් වගකීම මම බාර ගන්නෑ නෑ කියලා. එහෙම කතාවක් නෙමෙයි මේක. මේක අනිත් රටවල් වල ප්‍රැක්ටිකලි කරන දෙයක්. ඒක අරජ්‍ය. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මෙහෙම දෙයක්ත් තියෙනවා. ඔහොම ක්‍රමවේද ලංකায় කරන්න හැදුවේ නැතුව නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට අපිට මතකයි ICT එකේ ස්පයිරලේෂන් කියලා ප්‍රෝග්‍රෑම් එකක් කරා. ඒක ওই මෙතඩ් එකටම මේ කරේ. හැබැයි ඒක ලොකු ගාණක් නෙමෙයි. දැන් ඩොලර් 5000ක් වගේ තමයි ඒගොල්ලන්ට ඔෆර් කරන්න පුළුවන් උනේ. හැබැයි ඒගොල්ලෝ අර විදිහට අර ස්ටයිල් එක තමයි ෆලෝ කරන්නේ. ඒකෙන් බලන්න ස්ටාර්ට්අප් කීයක් හැදිලා ඉන්නවද කියලා ICT සෙක්ටර් එකේ සෑහෙන හැදිලා ඉන්නේ. මේ මොඩල් එක වැඩ කරනවා. හරි. අනිත් එක තමයි මම ඊටත් කියන්න ගිය පොයින්ට් එක ඒ ගන්න ස්ටාර්ට්අප් වෙන්න පුළුවන් නෝ. ඒ කියන්නේ මුලතා ඉනෝවේටර්ස්ලා වෙන්න පුළුවන් ඒගොල්ලෝ ජෙනුයින් වෙන්න ඕන අනිවාර්යයෙන්ම හරිද දැන් වෙලා තියෙන්නේ මොකක් හරි ෆන්ඩ් එකක් තියෙනවා කියලා දැකගම ටක් ගාලා පැනලා ඒක ෆන්ඩ් එක ගන්න බලාගෙන ෆන්ඩ් එක ගන්නවා අරගෙන නාස්ති කරනවා ගවර්න්මන්ට් ග්‍රාන්ට්ස් වලට වෙලා තියෙන්නේ උග ගවර්න්මන්ට් ග්‍රාන්ට් ඔක්කොම යුනිවර්සිටිස් වලට හරි කොහෙට හරි දීලා තියෙනවා ස්ටුඩන්ට් එක කාලයක් මේව කරනවා හරිද ස්ටුඩන්ට් MSc එකක් හරි PhD එකක් හරි කරනකන් තමයි ওই ෆන්ඩ් එකේ එයා වැඩ කරන්නේ ඊට පස්සේ යා MSc එක ගත්තට පස්සේ රිසල්ට් එක ඇචීව් කරන්න නැතුව එයා යනවා. හරි. ඊට පස්සේ කාටවත් නෑ. මෙහෙමයි. ඒක වෙන්න ඕනේ. ඒ කියන්නේ වෙන්න ඕනේ කියලා කියන්නේ යත් යන්න ඕනේ තමයි. නමුත් ක්‍රමවේදයක් තියෙන්න ඕනේ බාරගත්ත වැඩේ ග්‍රාන්ට් එකකින් ඒක ඉවර කරන්න. එතන එහෙම නැති වුණ ගමන් අර සිස්ටම් එකටම යනවා. ඒ කියන්නේ දැන් ෆයිනන්ස් මිනිස්ට්‍රියකින් අහනවානේ කොහොමද දීපු සල්ලි වලට මොකද උනේ කියලා. ඒක ෆයිනන්ස් මිනිස්ට්‍රියනේ ඕනම තැනක ඔඩිට් එකකින් අහන ප්‍රශ්නේ. සල්ලි දුන්නා මොකද උනේ? හරි. එච්ච දෙයක් නැහැ. කිව්ව ගමන් ඊළඟ වතාවේ ෆන්ඩ්ස් දෙන්නේ නැහැ. කොහොම නවතිනවා? ඔක්කොම නවතිනවා. ලංකාවේ බිහිවන අලුත් නවනිපැයුම් කරුවන් ඉන්න නවෝත්පාදන කරන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවා. ඔවුන්ට මොනවද ඔබ ලබා දෙන උපදේශය? මම එතනට පොඩි තව දෙයක් එකතු කරලා පටන් ගන්න. මම මේ සාක් ඉවෙන්ට් එකනේ සාක් ඉවෙන්ට් එකක් තිබ්බා නේපාල් වල මාව ඒකේ ස්පීකර් කෙනෙක් විදියට ඉනයිට් කරලා තිබ්බා මම ඒකෙදි ගිහිල්ලා නේපාල් වල يعني කත්මන්ඩු වල වාට ගියාට පස්සේ තේනේ කත්මන්ඩු ගොඩක් අර අන්ඕගනයිස්ඩ් විදියට තියෙන يعني ගොඩක් අමාරුවෙන් තියෙන ඒක හරි මම මේ කියන්නේ කොවිඩ් වලට කලින් හරි කොවිඩ් වලට පස්සේ මම ගියේ හරි මේ ඒ කාලේ කියන්නේ එතන මම දැක්ක දේ තමයි මට එතනදී කතා කරන්න තිබ්බා යුනිවර්සිටි ඔඩියන්ස් එකට මම ඒගොල්ලන්ට කිව්ව දේ තමයි අපිට ඉනෝවේට් කරන්න ඕන නම් හරිද තියෙන්න ඕනේ අර හංග්‍රි ස්ටමක් එකක් සහ එම්ටි පොකට් එකක් එක තියෙනවා නම් අපිට ඉනෝවේට් කරන්න පුළුවන් හරිද බය වෙන්න ඕනේ නැහැ දැන් එතකොට ඕන කෙනෙක් දැන් ලංකාවේ ඉන්න අය වුණත් විතර මම ඉනෝවේට් කරන්න ඕනේ මට සල්ලි නැහැ හරිද මට කැපිටල් නැහැ හරිද එතකොට මට ඉනෝවේට් කරන්න බෑ ඔව් මයින්ඩ් සෙට් එක අයින් කරගන්න. හරිද? නෙගටිව් මයින්ඩ් එක. නෙගටිව් මයින්ඩ් එක අයින් කරන්න. මම ඒකේ අර කතාවෙන් පටන් ගත්තා. හරිද? මොකද මේ නෙගටිව් මයින්ඩ් එකත් එක්ක ඉනෝවේෂන් එන්නේ නැහැ ඔළුවට. හරිද? අර අතන අර කතාව කිව්වේ එතකොට තමයි ඔයාව අර පිටිර හේතු වෙන්නේ. හරිද? එතකොට වෙන මොකක් හරි කරන්න ඕනේ. තමන් හැමතිස්සෙම එතෙන්ට තල්ලු කරගන්න. හරිද? එතකොට ඔයාලට අනිවාර්යයෙන්ම සොලියුෂන් එකක් හිතෙනවා මෙතනින් එළියට එන්න ඕන නිසා. يعني හැම මිනිස්සෙක්ම ඉනෝවේටර් කෙනෙක්. එයා හේතුව හැම මිනිස්සෙක්ම ඉනෝවේටර් කෙනෙක් නෙමෙයි නම් එයා පුංචි කාලේ නැගිටින්නේ නැහැ. හරිද? එයා තිබෝ විදියට මෙහෙම නම් ඉන්නවා එහෙම. හරිද? එයා කැමති කම්ෆර්ට් සෝන් එකෙන් එළියට අවිල්ල දේවල් ට්‍රයි කරන්න. එයා සොසයිටි එකකින් තමයි එයාව නියන් අර එයාට පොඩි ඉන්සෙන්ටිව්ස් දී දී තමයි එයාව තියාගන්නේ විදියට. හරිද?
දැන් උදාහරණයක් විදිහට අපි කියනවා අපිට ඩිග්‍රියක් ගත්තට පස්සේ ජොබ් එකක් දෙනවා කියලා. හරිද? එතකොට ජොබ් එකේ අපිට කියනවා රයිට් ඔයාට ඉනිෂියල් සැලරි එක දෙනවා කියලා 50,000. හරිද? එයා ඊට පස්සේ අර 50,000 වලින් ජීවත් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරගෙන කල්පනා කරලා එයාගේ මේ ෆයිනෑන්ෂියල්ස් ඒ විදිහට හදාගෙන ඉන්න බල. කම්ෆර්ට් සෝන් එක පණින්න. හරිද? ඕක තමයි ඇටිටියුඩ් එක. එතකොට අර ලංකාව ඉනෝවේට් කරන්න ඉන්න අය ඉන්නවනම් ඉස්සෙල්ලා අර දෙවැනියට අර ඇටිටියුඩ් එක අයින් කරගන්නවා. හරිද? මුලින් අර මට මුකුත් නැහැ කියන්නේ. ඊපස්සේ අර කම්ෆර්ට් එන්න යන්නේ අයින් කරගන්නවා. ඊට පස්සේ හිතන්න ඕනේ රයිට් මම ඉන්න සොසයිටි එකේ මං අවට තියෙන ප්‍රශ්න මොනවද? හරිද? මේ ප්‍රශ්න ලිස්ට් එකෙන් කීයක් ග්ලෝබල් ප්‍රශ්න. يعني යාට පුළුවන් වෙනවද තීරුම් ගන්න. يعني එයා නිකන් අපේ තුමු ගෙදරට වතුර නැහැ කියලා වතුර කියන සොලියුෂන් එකක් හදුවට ඒක කොහෙවත් දාන්න බෑ. හැබැයි අර වතුර වා දක්කන අර ඇෆ්‍රිකාවල වතුර ඩිලිවර් කරන සොලියුෂන් එකක් තිබ්බේ අර UN ෆන්ඩ් සම්බවෙච්ච අර බැරල් එකක දාලා පෙල්ලගෙන යන. ඒ වගේ සොලියුෂන්ස් වෙනමකට. හරි. මොකද ඒ කාලේ මිනිස්සු ඔක්කොම කරේ වතුර අරගෙන කලයක දාගෙන අරන් යන්නේ. හැබැයි අර විදිහට කිව්වොත් ලොකු එකක් අරගෙන පෙරලගෙන කිලෝමීටර් ගානක් පුරා වතුර අරන් යන්න පුළුවන්. ඉනෝවේෂන්ස් හරි කමර්ෂල් වෙන්න පුළුවන් සෝෂල් වෙන්න දෙකින්ම ෆන්ඩ්ස් වෙන්න පුළුවන් ඒ කියන්නේ අපි නිකන් ප්‍රොඩක්ට් එකක් හදලා සල්ලි වලට විකුණන්නම ඕන නැහැ ප්‍රශ්නේ අඳුනගෙන ප්‍රශ්නයක් විසඳුවාම ඒකට ඔටෝමැටිකලි වැලියු එක ක්‍රියේට් වෙනවා ඉතින් ඔය විදිහට තමයි අපි හිතන්න ඕනේ නවෝත්පාදකයෙක් ඒ විදිහට හිතුවට පස්සේ අපිට පේන්න පටන් ගන්නවා අර විදිහට unlimited opportunities ඒ opportunities වලින් අපි බලනවා අපේ strengths තියෙන මොනවද එන් තමන්ට තමන්ගේ ෂොට් ඇනලිසිස් එකක් කරගන්න පුළුවන් වෙනවා. ඒ ෂොට් එක අනුව අපිට පුළුවන් ටාගට් කරන්න රයිට්. මම මේක කරොත් තමයි මට වැඩියෙන් ලේසි. මේක මම නෙමෙයි කරන්න ඕන වෙන කෙනෙක්. ඉන්ඩස්ට්‍රි එකේ එහෙම ප්‍රශ්න තිබ්බට හැම වෙලේම අපි කරන්න යන්නේ නැහැ. අපි දන්නවා මේකට එක්ස්පර්ටිස් එක සහ ඒකට ඕන අර පැෂන් එක තියෙන්නේ අපි ගාවද වෙන කෙනෙක් ගාවද කියලා. ඒක අනුව තමයි අපි ටාගට් කරලා එක් කරන්නේ. ඕක තමයි මට දෙන්න තියෙන පණිවිඩය. අනිවාර්යයෙන්. ඉතින් අද අපේ වැඩසටහනට සම්බන්ධ වීම ගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා. නැවත මයින් ඩ්‍රෝන් එකත් එක්ක පස්සේ ප්‍රෝග්‍රෑම් එකකදී හමු වෙන බලාපොරොත්තු වෙනවා. ඔබින් සමුගා. අයිබෝ. අයිබෝ.